අපි දකිනවා මේ වෙලේ ගිහිල්ලා රජය අධිවේගී මාර්ග හදන්න හදනවා. අධිවේගී මාර්ග වලට මුල්ගල් තියෙනවා. ඒවට හදිස්සියක් තියෙනවා. මොකද අනිවාර්යයෙන්ම මහා පරිවහන කොමිස් සම්බෙන ව්‍යාපෘතියක් තමයි අධිවේගී මාර්ග කියන්නේ. එතකොට අධිවේගී මාර්ග ගැන මේ වෙලාවේ ඔළුවට එන්න කොහොමද මේ රටේ නායකයින්ට? අධිවේගී මාර්ග කියන ඒවා මේ රටේ මේ ඉදිරි වර්ෂය ඇතුළත අවශ්‍යතාවයක් අපි දකින්නේ නැහැ. ඉදිරි වර්ෂයේ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කොරෝනා මර්ධනයට. වර්තමානයේ අපේ රට මුණ පාලා තියෙන තත්ත්වය අපි දකින අපි අත්විඳින උග්‍රම ප්‍රශ්නය තමයි මේ වෙලාවේ මේ කොරෝනා උවදුර. මේ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න පටන් ගත්තා ගිය අවුරුද්ද ජනවාරි ඉඳලා. ජනතාවගේ කැපවීම නිසා අපි දැක්කා ගිය අවුරුද්දේ මැද්ද වෙනකොට මේ ප්‍රශ්නයෙන් අපි ක්‍රමානුකූලව මිදෙමින් සිටියා. නමුත් රජයේ දිගින් දිගටම ලෝකයේ අනිත් රටවල්වල මේ තත්ත්වය සමහර වෙලාවට නරකතට හැරෙන අවස්ථා තිබුණත් අල්ලපු රටේ පවා අපේ රජය මේක ගණන් ගත්තේ නැහැ. ඒකන්ද අවශ්‍ය වෙලාවට අවශ්‍ය නීති රීති දාලා සීමා පනවලා මේක පාලනය කරේ නැහැ. ඒක ප්‍රතිඵලයක් හැටියට සිංහල අවුරුද්දෙන් පස්සේ අපේ රටේ කොරෝනා වදුර ඉතාම නරක පැත්තට හැරිලා තියෙනවා. මේ වෙනකොට අපට වාර්තා වෙනවා 100ක් PCR කරොත් 100කට හතමාරක් 8කට ආසන්න ප්‍රමාණයක් කොරෝනා රෝගීන් හම්බ වෙනවා කියලා. ඒ වගේම මිය යන සංඛ්‍යාව. මිය යන සංඛ්‍යාවත් සාමාන්‍යයෙන් 1000කට එක්කෙනෙක් පමණ වෙන්න මේ කාලේ කොරෝනා රෝගීන් මිය යනවා මේ රටේ. ඉතින් ඒකත් නරක තත්ත්වයක්. තාම මේ තත්ත්වයෙන් ගැලවෙන්න පුළුවන් සාධනීය ක්‍රමවේද අරගෙන තියනවා කියලා අපි දකින්නේ නැහැ. මොකද මේ තත්ත්වයේ යටතේ අපි අපේ වෛද්‍ය ක්ෂේත්‍රය අලුත් ප්‍රශ්න රාශියකට මුහුණ දෙමින් සිටිනවා. වෙන්ටිලේටර්ස් වල තියෙන අඩුපාඩුකම්, ICU ඇඳන් වල තියෙන ප්‍රශ්න, ඊළඟට ඔක්සිජන් වල තියෙන හිඟපාඩුකම්, මේ වගේ අලුත් ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා. ඒ අතරේදී අපි දකිනවා මේ අංශවලින් විශේෂම අපි දැක්කා හමුදා ත්‍රිවිධ හමුදා එකතු වෙලා ඇඳන් 10,000ක් ඇති වාටු හැදීම ක්‍රියාත්මක කරලා තියෙන ඒවා ගැන අපට සතුටුයි. මොන කෙනා හරි මේකට මැදිහත් වෙලා මේක සාර්ථකව මැඩපවත්වන්න පුළුවන් නම් අපි ඒ කට්ටියට ආශිර්වාද කරනවා. නමුත් තාමත් ජනතාවගේ කැපවීම මත අපි මේක පාලනය කරගන්නවා. එහෙම නැතුව මේ තියෙන තත්ත්වය පාලනය කරන්න ශක්තියක් රජයක් හැටියට අපිට තියෙනවා කියලා අපි දකින්නේ. ඒ කාණ්ඩ මම නම් ප්‍රධාන වශයෙන්ම ගෞරවයෙන් ජනතාවගේ නිල්ලා සිටිනවා මේක පාලනය කරගන්න අපි උනන්දු වෙන්න ඕනේ. මට පේන විදියට දැන් මේක පැමිණලා තියෙන තත්ත්වයේ උග්‍රභාවය නිසා ජනතාවගේ අර පරිස්සම් මත තමයි අපිට මේක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ හේතුවට අපි දකිනවා අපේ දුර්වලකම් දැන් එළිවෙමින් පවතිනවා. උදාහරණයක් විදිහට වැක්සින් එක ඒකේ වටිනාකම අපි මුලදීම තේරුම් ගත්තේ නැහැ මේ රජය. ඊට පස්සේ ඒකට අවශ්‍ය කල්තියා කරන්න ඕන සැලසුම් කරේ නැහැ. මේ වෙනකොටත් තිරසාර විසඳුමකට අපි ඇවිල්ලා නැහැ මේ වැක්සින් එක. අපේ රටේ ආදරණීය ජනතාව මිලියන 22ක් ජනතාවට මේක ලබා දීමේ ක්‍රමවේදයක් මේ වෙනකොටත් විශ්වාසනීය ක්‍රමවේදයක් අපි හදාගෙන නැහැ. අතනින් මෙතනින් පොඩ පොඩ හිඟා කාලා ගෙනෙල්ලා ගැහුවට මේක සාර්ථක ක්‍රමයක් හැටියට අපි දකින්නේ නැහැ. ඒකන්ද අපි රජයට මතක් කරනවා, රජයට අපි දැනුම් දෙන්න කැමති මේ වැක්සින් එක මේක රටේ තියෙන මුදල් අනිකුත් දේවල් නවත්තලා අනිකුත් ව්‍යාපෘති නවත්තලා හරි අනවශ්‍ය වියදම් කපා හැරලා මේ වැක්සින් එක මොනම මිලක් ගෙවලා හරි ගෙනල්ලා අපේ රටේ ජනතාවට ලබා දෙන්න කියන එක අපිට කියන් තියෙන්නේ. අපි දකිනවා මේ වෙලේ ගිහිල්ලා රජය අධිවේගී මාර්ග හදන්න හදනවා. අධිවේගී මාර්ග වලට මුල්ගල් තියෙනවා. ඒවට හදිස්සියක් තියෙනවා. මොකද අනිවාර්යයෙන්ම මහා පරිවහන කොමිස් සම්බෙන ව්‍යාපෘතියක් තමයි අධිවේගී මාර්ග කියන්නේ. එතකොට අධිවේගී මාර්ග ගැන මේ වෙලාවේ ඔළුවට එන්න කොහොමද මේ රටේ නායකයින්ට? අධිවේගී මාර්ග කියන ඒවා මේ රටේ මේ ඉදිරි වර්ෂය ඇතුළත අවශ්‍යතාවයක් අපි දකින්නේ නැහැ. ඉදිරි වර්ෂයේ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කොරෝනා මර්ධනයට. එහෙමනම් මේ සියලුම මුදල් ඒකට යොදවන්න ඕනේ. වැක්සින් එක මොන මුදලක් හරි වියදම් කරලා
දෙගුණයක් ගෙවලා හරි ඒකෙන් වංචා කරන්න නැතුව ජනතාවට මේක ලබා දෙන්න අනවශ්‍ය වියදම් කපා හරින්න රජය අනිවාර්යයෙන්ම පියවර ගන්න ඕනේ. රජය තීරුම් ගන්න ඕනේ මේ වෙලේ මොනවද කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ නැත්තේ කියලා. මේ විසනේ මේ රට විශාල මහනුවරක් වෙන්න ඉඩ නොදී මේ විසනේ බේර ගන්න අවශ්‍ය විදියට මුදල් පරිහරණය කළා මේකට පිළිමක් සොයන්න කියලා අපි රජයට අවධාරණය කරන්න කැමතියි. ඊළඟට අපි දකින්න මේ දවස්වල මේ වසනේ ඇස්සේ මේ රජය හදනවා පෝස්ට් සිටි ව්‍යාපෘතිය ඒගොල්ලන්ට ඕන විදියට ඒගොල්ලන්ට වාසිදායක විදියට තල්ලු කරගන්න. පෝස්ට් සිටි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම චීනය සතුටු කරන්න අවශ්‍ය විදියට චීනය සතුටු කරාම ලැබෙන ලාභ ප්‍රයෝජන වැඩි මේවා පාලනය කරන රජයට රජයේ බලධාරීන්ට ඒක හන්දා ඒ ආකාරයට මේ කරන්න උත්සාහ කරනක අපට පේනවා. අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තියෙනවා. අපි තාම ඒක ගැන දන්නේ නැහැ. ඒක තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. අපි හිතනවා අපි ප්‍රාර්ථනා කරනවා මේ තීන්දුවෙන් රටට හානි කර නොවන ආකාරයේ තීන්දුවක් ලැබිලා තියේවි කියලා. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. කොහොම වුණත් අපි දන්නවා මේ රජය යෝජනා කරපු යෝජනා මාලාව පෝට් සිටි එක කළමනාකරණය කරන්න රටට හිතකර නැහැ. නමුත් ජාවාරම් කරුවන්ට හිතකර ක්‍රියාදාමයක් තමයි මේගොල්ලෝ ක්‍රියාත්මක කරන්න හැදුවේ. ඊළඟට මට තියෙන ප්‍රශ්නේ තමයි දැනටත් ඒ යෝජනා මාලාවේ තියෙන පෝට් සිටි එකේ ජලයේ තියෙන ප්‍රදේශ තියෙන අක්කර 500ක් පමණ ගොඩබිම තියෙන අක්කර 500ක් පමණ. එතකොට ඒ ගොඩබිම අක්කර 500න් 143ක් චීනයට 123ක් අපට. මොකද මේක හදන්න චීනය මුදල් වියදම් කරා කියලා. නමුත් මේ රජය ජනතාව දැනුවත් නොකරන එක තැනක් තියෙනවා. මේක ගොඩනැගීමේදී මේකේ සේවාවන් සපයන්න ජලය විදුලිය කානු පද්ධතිය ආදිය මේ සියල්ලම සපයන්න අපේ රජයත් විශාල මුදලක් යට කරලා තියෙනවා. චීනය යට කරහා සමාන මුදලක් අපේ රජයත් යට කරලා තියෙනවා. එවනම් ඇයි කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. චීනයට 143ක් දීලා අපි 123ක් බාර ගන්න අපිට පුළුවන් 133 දෙකොල්ලන්ට සමසම යන්න මේ වැඩ කරන්න. එහෙම කරන්නේ නැතුව වැඩියෙන් කොමිස් හම්බෙන පැත්තට වැඩියෙන් ජාවාරම් කරන්න පුළුවන් පැත්තට පෝට් සිටි එක ලියලා දෙන්න මේ රජය උත්සාහ කරනවා. ඒක ඊටාම ජාතිය ගැන හිතුවොත් රටේ පැත්තෙන් බැලුවොත් ඊටා නිවට තීරණයක් හැටියටයි බියගුළු වැඩක් හැටියටයි අපි දකින්නේ. ඊළඟට මම සඳහන් කරන්න ඕනේ අපේ රටේ නහිස ගොවියා විශේෂයෙන්ම වී ගොවියා. මේ වී ගොවියා 120ක් මේ රටේ වී ගොවියෝ ඉන්නවා. මිලියන 2ක්. ඒකට මේගොල්ලෝ ඔක්කොම කම්පාවටපත් වෙලා ඊටාම අසහනකාරී තත්ත්වයකින් මේ කාලේ ගත කරන්නේ. මොකද නොමිලේ පෝර දෙනවා කියලා ආපු රජය දැන් රසායනික පෝර ගොවියට දෙන්නේ නැහැ. කාබනික පෝර සදා ගන්න ඕනි කියන ස්ථාවරයක ඉන්නවා. හැබැයි රජය පුරුදු පරිදිම ගැසට් ගහනවා ආපහු පස්සට ගන්නවා. ඒ අනුව නැවතත් රසායනික පෝර දෙනවාද කියලා සලකා බලනවා. ඒ වගේ ඉන්නවා තිරසාරි සුදුමක් ගන්න කොන්ද පණ නැතුව. නමුත් රජය අපි දකිනවා ඒගොල්ලෝ උත්සාහ කරන්නේ පෝර දීමේ නවත්තලා කොහොම හරි ඒ ප්‍රශ්නයෙන් රජය අත හොදා ගන්න උත්සාහ කරන්නේ. අපි දකිනවා කාබනික පෝර දීමේදී ගොවියා දැන් ලබා ගන්න අස්වැන්න ලබා ගන්න බෑ. ඒ අස්වැන්නෙන් 140යි හම්බෙන්නේ කියලායි අපිට ලැබෙන වාර්තා අනුව කාබනික පෝර වලින් ලැබෙන්නේ. එහෙම වුණොත් මේ රටේ ගොවියාට තුන් වෙල කන්න පුළුවන් පරිසරයක් ගොඩ නැගෙයිද? මෙවැනි බැරෑරුම් ප්‍රශ්න ඉදිරියේ තියාගෙනයි රජය මේ පෝර සෙල්ලමත් එක්ක සෙල්ලම් කරන්නේ. ගන්ධ පොහොර ක්‍රියාදාමයේදී අනිවාර්යයෙන්ම ගොවියාගේ සුභසාධනය ගැන හිතන්න ඕනේ මේ රජය. මේක යථාර්ථවාදීද ප්‍රායෝගිකද කියලා හිතලා බලන්න ඕනේ. එහෙම නැත්නම් එක්කෙනෙකුට දෙන්නෙකුට පිස්සු අදා සොලුවට ආවට පොහොර කැපීමක් කරනවා රසායනික පොහොර දෙකකින් නවත්වනවා ඒ වගේ තීන්දුව తీරන වලට අනේක රටේ ජනතාවගේ හිතසුව පිණිස ගන්න තීරණ වෙයි කියලා අපි විශ්වාස කරන්නේ. නායක හමුදාවද? මේමයි හමුදාවලත් තියෙනවා පොලිසියෙත් තියෙනවා. ගියවතාවේ නායක හමුදාවයට විතරක් හැදුණ හින්දා අපි ඒක ලොකුවට විශාල ප්‍රශ්නයක් ඇඩියට දැක්කා. නමුත් දැන් හැමතැනම කොවිඩ් ප්‍රශ්නේ තියෙනවා. රට පුරාටම තියෙනවා. වෛද්‍යවරුන්ටත් තියෙනවා. හමුදාවලයටත් තියෙනවා. පොලිසියටත් තියෙනවා.
දැන් බෝයගොනේ තියෙන හමුදා කඳවුරේ 50 දෙනෙක් PCR කරාම 32කට හැදිලා තිබ්බා. එක්කෙනෙක් මිය ගියා. නමුත් අපට දැන් මේ හමුදාවලට හමුදාපතිලට ඒගොල්ලන්ගේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරනවට වඩා මේක ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක හින්දා ගිය වතාවේ තිබුණට වඩා මේක සැහැල්ලුවෙන් අපට සලකන්න බෑ. කොරෝනා වසංගතය අනිවාර්යයෙන්ම ගිය වතාවට වඩා හුඟක් දරුණුයි. මේමයි ද මේ එන්නත ගේන්නේ අපි අර හරියට දවස පඩියට වැඩ කරන වැඩ කළ ජීවත් වෙන කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ එදිනෙදා ගෙවල් වලට අවශ්‍ය කැම්බීම ටික දොස්තර වෛද්‍යවරයෙක් බෙහෙත් ටික ලියලා දුන්නොත් සුමානෙකට බෙහෙත් ලියලා දුන්නොත් ඒගොල්ලෝ ඉස්සෙල්ලා දවසකට බෙහෙත් ගන්නවා. ඊළඟ දවස් දෙකකට ගන්නවා. අතේ සල්ලි තියෙන හැටියට. ඉතින් ඒ ආකාරයට මේක කරලා හරියන්නේ නැහැ. රටක් හැටියට මේක ජාතික ප්‍රශ්නයක්. අතනින් 1000යි මෙතනින් 100යි එහෙම කරන්න බෑ. අනිවාර්යයෙන්ම 120ක් ජනතාව ඉන්නවා. මේකෙන් මං හිතන්නේ මිලියන 10 මිලියන 22ක් මේකෙන් මිලියන 17 මාරක් පමණ අවුරුදු 30ට වැඩි කට්ටිය ඒගොල්ලන්ට ඉස්සෙල්ලා දෙන්න ඕනේ. ඒක හින්දා ඒ අවශ්‍යතාවය සැලසුම් කරලා දින කාල වකවානු ඇතුව සැලැස්මක් තියෙන්න ඕනේ. මේ යන විදියට අපි අනිත් අය මත යැපෙනවා. ඒ රටවල අපි ගැන අනුකම්පා කරලා මොන හරි ලබා දුන්නොත් අපි ඒක ලබා ගන්නවා. ඊට පස්සේ තමයි අපි බලන්නේ වටපිට බලන්නේ දැන් ඉතුරු ටිකට මොකද කරන්න කියලා.